Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව. අපේ රටේ දැන් පවතින්නේ දැඩි ඖෂධ හිඟයක්. ඖෂධ හිඟේ වගේම ඖෂධ මිල 3-4 ගුණයකින් ඉහළ ගිහින්. මේ නිසාම රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව අවසන්. විශේෂයෙන්ම මේ ඖෂධ මිල ඉහළ යාමට තවත් හේතුවක් තමයි ඖෂධවලට මිල නියාමනයක් නැතිකම. කොච්චර මිල ඉහළ ගියත් ඇමතිවරයා තවමත් මේ සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නැහැ. ඒ අනුව වහාම මිල නියාමනය සිදු කර රෝගීන්ට සහන සැලසිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. මේ ඖෂධ හිඟේ උපකරණ හිඟේ දඩවීමා කරගනිමින් පද්ධතිය තුළ සිද්ධ වෙන වංචා දූෂණ විෂමාචාර විශේෂයෙන් අදිශ මිලදී ගැනීම හරහා සිදු කරන්න උත්සාහ කරන දූෂණ අයුතු ලාභ ලබා ගැනීම ආදිය වලට වැටබැඳීම සඳහා වහාම වැඩපිළිවෙළක් දියත් කරන්න ඕනේ. අනිත් පැත්තෙන් ඖෂධ වල මිල ඉහළෑම අපි දකිනවා මේ රටේ ජනතාවට විශාල බලපෑමක් සිද්ධ කරලා තියෙනවා. ඖෂධ වල මිල 100% සිට 300% දක්වා මිලකින් සමහරලා ඉහළ ගිහිලා තියෙනවා. මේ තත්ත්වය තුළ තමන්ට අවශ්‍ය ඖෂධ සපයා ගැනීම විශේෂයෙන් බෝන වල රෝග සඳහා දීවැලියාව අතිරුධිර පීඩනය ආදී තත්ත්ව වලට ලබා ගන්න ඖෂධ නිසි පරිදි අඛණ්ඩව ලබා ගැනීම දැඩි ගැටලුවක් වඩ රෝගීන්ට පත් වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා සියලු පාර්ශ්ව එකතු වෙලා මේ ගැටලුව විසඳුවේ නැත්නම් අවසානයේදී මේ රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය අහිමි වීම සම්බන්ධයෙන් මේ රටේ ජනතාවගේ ජීවිත අවධානමත් ලක්වීම සම්බන්ධයෙන් මේ සියලු පාර්ශ්ව වලට වග කියන සිදුවේවි කියන කාරණය. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව.